I'm <laughs> sorry. සුගත මනිද ජීවිතය මුුණ සඳුට පුදමින් නොමදිමි සැමදා දහම් දිනිදා ජීවිතය දන්මයට පුදමින්. නමදිමි සැමදා සංගුන් පැහැදා සංගරුවන වෙත දිවිය පුදමින් නමදිමි සැමදා රථනත්‍රිවිධ තිසරණය වෙත දිවිය පුදෙමින් සතු සැදහැති පින්නතුනිි පිනැති ඔබ හැම දෙනාම මේ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධානු මතය ශ්‍රවණය කරන්න සර්වචඥ භාචිතයේ අදහස දරාගන්න ඒ අදහස තුළ ඔබත් අදහසක් ඇති කරගන්න මේ මොහොත පාවිච්චි කරන්න සූදානමින් පසුවෙන මොහොතකයි මෙ දේශනය සිද්ධ වෙන්නේ. එ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වච සත්‍ය වචය බුද්ධ ධර්මය ශ්‍රවණය කරමින් ලැබුණු ක්ෂණ සම්පත්තිය තුළ මගින් පලින් සැනසීම උදාකරගන්නට සිදුකරන තවත් එක බුද්ධ ධර්ම දේශනාවක් මේ ලෝකය තුළ විවිධාකාර වූ දේශනාවන් තියෙනවා මේ ලෝකය තු විවිධාකාර ධර්ම දේශනාවනුත් තියෙනවා හැබැයි මේ ලෝකය තුළ බුද්ධ ධර්ම දේශනාවන් බොහෝකොට දකින්නට අහන්නට ලැබෙන්න්නේ නෑ බුද්ධ ධර්ම දේශනාවක් අහන්න ලැබෙන එක බොහෝම අල්ප වූ අවස්ථාවක් ඒ වගේම අල්ප වූ පිරිසකට ලැබෙන අවස්ථාවක් එ නිසාම වෙන්නට ඇති බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා සද්ධර්මශ්‍රවනය බුද්ධ ධර්මශ්‍රවනය බොහෝම දුර්ලබ එකක් කියලා එහෙම දුර්ලබූ යමක් මේ මොහොතේ ඔබට සුලබ වෙලා මේ මොහොතේ බොහෝ ලෝකසත්වයාට දුල්ලබූ යමක් මේ මොහොතේ ඔබට සුලබ වෙලා එනිසා පෙන්නතුනේ ඔබ වාසනාවන්තයි නේද එනිසා පින්නතුනේ ඔබ භාග්‍යවන්තයි නේද බොහෝ ලෝකසතයාට දුර්ලබූ යමක් ඔබට සුලබවෙලා ඒ වාසනාව ඒ භහග්‍යය හැම විටම ඔබ වාසනාවක් භාගයක් විදියට දකින්නේ ඔබට ඉෂ්ට වූ කාන්ත ව මනාපූ ෝ සත් බට ලැබෙයි මේ දීත් ඒ ලෝකසම්පත් ඔබට කැමති විදිහට තබාගන්නට ඉඩහසර ලැබෙන විටදිත් විතරයි. නමුත් හැබෑවටම මේ වාසනාවන්ත බව භාග්‍යවන්ත බව මේ දුර්ල භවස්ථාව තුළද ඔබට පැහැදිලි කරන්නේ ඒ ඔබ වාසනාවන්තවයයි භාග්‍යවන්තය හිතන ලබන ලෝක සම්පත් සැමිකක් තුළම පවතින හැබැෑ යථාර්ථය ඒ වගේම ඒ සියලු ලෝක සම්පත් තමන්ට කොපමන ෂ්ඨකාන්ත මනාප වුනත් ඒ දේවල් ලබන්නට දරන උත්සාය තුළත් පවතින යථාර්ථය දුකක් ඒ දේවල් ලැබුණාද තාවකාලිකව ලැබීම තුළ. ඒවා විපරිනාම ස්වභාවයට පත්වීම තුළත් පවතින දුකත්. ඒවා තමන්ට රිසිපරිදි කොපමන කාලයක් කොපමන ස්වභාවයක් පවත්වාගත හැකිද කියන කාරණාවද ඒ තුළ උදාවන අසමත් බවත් සමඟ. ජනිත වන දුකත් ආදී විදිහට ලෝකධර්ම සම්බන්ධයනම් සැපක් පිළිබඳව කතා කරන්න අබමල් රේනෝක ඉඩක් නෑ එහෙම එක සමහ රඇත්තෝ බුද්ධධර්ම දේශ දේශනා කරද්දී ඒ දේශනය තුළ රිනගාමී ආකල්ප රිනාත්මකා කල්ප එම පසුගාමී ආකල්ප පවතින බව පිළිබඳව කතා කරන්න උත්සහ කරනවා. ඒක ඒ ඒ කෙනාගේ අවබෝධයට ප්‍රච්ඥාව් සහ ඔහු සිටින තැනට ඔහුගේ දෘෂ්ටියර සාපේක්ෂයි. මේ දේශනා කරන්නේ ඒ ඒ කෙනා කැමති දහමක් නෙවේ. මේ දේශනා කරන්නේ මේ විශ්වය තුළ පවතින පරම සත්‍යයි. විශ්වය පරම සත්‍යයට ෝීය හි ලෞව හිතන ලෞකික මත දරාගත්ත ලෞකික දෘෂ්ටි දරාගත්ත. ලෞකික දෘෂ්ටිතුලින් අසත්්‍ය සත්‍ය විදිහට දකිමින් ඒ අසත්්‍යයට අනුවම හිතන විමසන තේරුම්ගණ්ඩ උත්සහ කරන කෙනෙක් ඒත් ඔහු සිතා සිටින්නේ ඒ සත්්‍යයක් ලෙස. ඒකනට ධර්ම දේශනාව සත්‍යයක් වෙලා බුද්ධ ධර්ම දේශනාව වසත්‍යයක් වෙලා. මාර්ධර්මදේශනාව පෙරටුගාමී ලා බුද්ධ ධර්මදේශනාව පසුගාමී වෙලා. එහෙම ස්වභාවයක් තුළ මේ ධර්මය ඇහෙන මේ ධර්මය ශ්‍රවණය කරන හැම දෙනාටම මේක එකම විදිහට දැනන්නේ. එනිසා නිතර නිතරාපට සිහිපත් කරන්නට වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධානු මතය බුද්ධර්මය ප්‍රඥාවන්තයින් උදෙසා පමණමයි. එහෙම ප්‍රඥාවන්තයෙක් නොවන සෑම දුප්ප්ඥයේකොටම බුද්ධ ධර්මය තුළත් රිනාත්මකා කල්පයක්ත්තනෙන්පුළන්. අනිත්‍ය දුක්ක අනත්ත ලෙස මේ සිදුකරන විග්‍රහයන් පුරුෂයාගේ ධෛර්රයේ නැති කරන උත්සාහය නැති කරන දියුණුව නැති කරන එකක් විදියට එයාට දැනන්න පුළුවන්. එයා ඒ ලෝකය තුළ ඉදගන මාර් සංකල්ප තුළ ඉඳගන එයා හදාගත්ත දෘෂ්ටියක් තුළ යා දකින දෘෂ්ටියක් තුළ ඉඳගන එක දකිනකං ඒ එයාට තේරන්න එහෙම තමයි. හොඳයි පින්නතුන්නේේ ධනාත්මක චින්තනයක් පිළිබඳව අපිට අවශ්‍යනන් සාකච්ඡා කරන්න පුළුව වර්තමාන ලෝකයා මනොවිද්‍යාඥ පුංචි කාලෙකට අවුදු විස්සක් තිහයක්තිස්සේ ඇතිකරගත්ත දැනුමක් තුළින් ඒ මනවිද්‍යාඥා යම් සංකල් පදහස් ඉදිරිපත් කරනවා ඒ තුළ ඔහු මනස හසුරුවමින් ඒ මනසේප් ශක්තිය පාවිච්චි කරමින් යම් ප්‍රමාණයකට ලෝකයේ තුළ දිනුමක් ජය ක්‍රහණයක් කරා හබායාමි ක්‍රමවේදයක් ඔහු දකින ඔහු ඔයාගෙන තියෙනවා සිද්ධාන්තේ ඒ විදිහටම කයටත් පාවි්චි කරන පුළුවන් යම් යම් විදිහට කයත් හසුරුවමින් කයත් පාලනය කරමින්යට යම් යම් ශක්තින් ප්‍රතිජීවක විටමීන ආද දේවල් ලබාදමින් කයත් ශක්තිමත් කරගෙන එත් යම් යම් විිදිහේ අධිශක්ති අවස්ථා ලෙස පාවිච්චි කර අවස්ථා තියනවා එතර මේ දෙකම පාවිච්චි කරමින් පාවිච්චි කරමින් යම්ූ ජය යූ ස්ථානයකට ඔබ ගොනොත් ගො නැගුනොත් ඒ ගොඩ නගාගත්ත මානසික ශක්තිය සහ කායික ශක්තිය ඔබ කොපමන කලක් රඳා ගන්නවාද කොපමන කාලයකට ඔබහි පලනලනවාද බ කොපමන කාලයක් ඔබඋදෙසා එය රැකගන්න ෝද හැබෑවට මේ නොදන්න ඔබ හැබෑවටම මේ ධර්මය සත්්‍යයම තැනින් ගැමුරින් දක්ක ඔබට එකක්ෂණයක් අත්වය පවත්තගන්න බෑ මේ අනිත්‍යතාාව සරහ ඒවගේ ඔබට ඔබට තේරෙන්න ඔබට පේනමානේ එය අවුරදු පණහක් රැකගත්තත් සීයක් රැගත්තත් එතනින් ඔබට එය ංශු මාත්‍රයක්කත් ඉතිරි නොවී ඒ ඔබෙන් ගිල්හිලායනවා එහෙම නතුව යම් ජීවිත කාලය තුළ බය අවුරුදු සීයක කාලයයක් හරි ඔබ තියාගන්න වනං ඒ ශක්තිය ඒත් තියාගන්න කාලය තුළ ඔබටය රැකගැනීම වෙනුවෙන් අඩත්තු කිීම වෙනුවෙන් එ පිරිහීයන්නට නොදී තියාගැනීම වෙනුවෙන් මොන්නත් තරං කැපකිරීමක් වෙහෙසක් දරන්නට වෙනවාද. ඔබ හිතුවට බුදු දහම කියන්නේ රිනාත්මකා කල්පයක් නෙමේ ඔබ ඔබට තේරෙන භාෂාවෙන් කියනවන එක පොසිටව ති එකක් ද නෙගව තික එකක්ද කියන තැන දේ ගටව ති එකක් නෙවෙයි බුද්ධ ධර්මය තුළ පැහැදිලි කරන්නේ සත්‍යවාදී දහමක් සත්‍යවාදී දහම තුළ හැබෑවටම පැහැදිලි කරඩ උත්සහ කරන කාරණයේදී බුදුදහම තුළ එය බුද්ධ ධර්මයටනුවය බුදුරජාණන් වහන්සේටවත් ඔබටවත් මටවත් අයිති දෙයක් නෙමෙයි මේක ලෝක ස්වභාවය. මේ ස්වභාදහමය පැවැත්න. ස්වභාදහමේ පැවැත්ම ඉදිරයේ නිවැරදිමදේ, ඒ තුළ විග්‍රහ වෙන්නේ එනිසා යම් කිසි සැපයක් යම් කිසිසුවයක් යම් කිසි සාර්ථකත්වයක් ඇති නම් වෙනස් නොවන විනාසයට පත්නොන විපරීත නොවන අහිමිනොවන සර්ුව සම්පූර්ණවන සැපයක් උදාකිරීමට මග බුද්ධ සාාසනය පෙන්න නෝනම් විග්‍රහ කරනවනම් ඒ මග ලබන්න පුළුවන්නන් ඒ මඟ ලැබෙනවනම් ලබනවනං ඒ මග ඒස්වභභාවය ලැබිච්ඡය ලැබුණු අය ඉන්නවනම් ඒ ලැබිච්ඡාය ලැබුණු අය එය අන්නයටත් ලබන්නට කියල දෙෙනවනම්. කොහොමද මේ තාවකාලිකව ලාමක පුංචි සැපතක් උදෙසා ඇතිකරගත්ත ධනාත්මක චින්තනයකින් අනිත්‍ය වූ දුක්කු අසාර වූ ස්වභාවයකින් ජනිත කරගත්ත චින්තනයක් බුද්ධ දේශනයට රිනාත්මක චින්තනයක් කියලා විග්‍රහයක් කරන්නේ කොහමද. එනිසා ැබ පිළිබඳව අධ්‍යනය නොකොට හැබෑවටම යමක් පිළිබඳව අදහසක් නොගෙන ඒ පිළිබඳව පූර්ුව නිගමන අරගෙන කොටින්ම කියනවනං ජීවිතයේ අවුරදු විශ්සක් තිහයක් තුළල මනොහරි ලෞකික දහම ලෞක විෂයක් ඉගෙන ගැනීම තුළින් එය විද්‍යාව හෝවේවා ජෝතිශ්‍යය හෝවේවා වෙනත් හෝ බාහිර කාරණාවක් හෝවේවා ඒ තුළින් ඇතිකරගත්ත ප්‍රාථමික දැනුමක් බෝධි සත්්‍යයෙක් විදිහට අසංක්‍ය හතරකුත් කල්ප ලක්‍ෂයක් පුරාවට පර්වේෂණ කරමින් අත්හදාබලමින් වීර කරමින් කැපකිරීම් කරමින් එහි පලයක් විදිහට ගොඩනගාගත්ත ශක්තිය උපකාර කරගෙන ප්‍රත්්‍යක්ෂ කරගත් ප්‍රඥාවෙන් දර්ශනයට පත් වූ මේ අථර්ථවාදය පිළිබඳව දැනුමත් සමඟ කෙසේ නම් ගලප්පන්නද කෙසේ නම් තර්ක කරන්නද කෙසේ නම් බවාද කරන්නද. ඒ නිසා එවැනි වූ ස්වභභාවයක දහමක් පිළිබඳව අධ්‍යනය කරදයෝබිට වාසිදායක වේවිී. විධාකාර පින්නතුන්ගෙන් විෂම වූ පින්නතුන්ගෙන් ගහන සමාජයකට පින්නතුන් අපි මේ දේශන කරන්නේ එතකොට ඔබ මේ දේශනය අහන්න උත්සහ කන්න වෙලා විදිී ඔබ ඔබේ මතේ වැරදි අයි කියන තැනකට එ අවශ්‍යත් නෑ මේ අහන දේ හරියයි කියන තැනකට එන්න අවශ්‍යත් නෑ ඔබට මෙතැන්දි පවා අවශ්‍ය වන්නේ හොඳ විමසුම් නොුවනක් සහිත ො අවංකර සිතිවිලිත් සමඟ මේ කතා කරන දේතුල තියෙන හරය පිළිබඳව යම්කිසි මට්ටමකට විමසලා ඒ විමසීම තුළින් තමන්ට සැනසීමගේන ස්වභාවයක් ඒ තුළ පවතිනවාද කියන ස්වභභාවයට පැමිණීම මයි අවශ්‍ය වෙන්නේ එද අපිදේශනා නිතර පාවිච්චි කරනවා ශ්‍රාවකයා පැමිණෙනවා ශ්‍රද්ධාවත් එක්ක ඊට පස්සේ අහන් ජානාමි භගවා ජානාති. මම දන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ දන්නවා කියන තැනට නමුත් තව ඔබ එතැෙන්ටෙන්න සූදහනම් නෑනේ ඔබ ඉන්නන්නේ ම දන්නවා කියන තැන. මම දන්නවා මේ ලෝක වෙන කිසිවක් දන්න කියන තැන ම ද බහෝ දෙනෙක්ක ඉන්නේ. ඒ ආගමිකයඉන්නවා නිරාගමිකයඉන්න ඒක ලෝක ස්භාවේ කවුරුත් වැරදි නෑ ආගමිකය වැරදිත් නෑ නිරාගමික අය වැරදිත් නෑ ඒක ඒ ඒ කෙනගේ රුචිකත්වය ඒ කෙනගේ කැමැත්ත ඒ කරාගේ අයිතිය එතට අපට ඒ අයි පිළිබඳ මේ ආගමක් අදහන අය හරි නිරාගමිකය වැරදිී අද විදිහයට ඒවා පිළිබඳ සමීක්ෂණ පර්යේක්ෂණ නිරීක්ෂණ කරණය වැරදි හරියාදීදර බෙද ත්සා කරනම් එතනත් තියනෙන බෙදන කෙනා වැරදිී විසක් ඒ අය වැරදිී නෙවේ. ස්වබාදහම තුළ මේ හැම ස්වභාවයකම හතු පිපෙනවා ඉන්දලොලුත් පෙපෙනවා නයි හතුත් පිපෙනවා ඊළඟට කොටන් හතුත්පිපෙනව සියලු හතු පිපෙනවා ඒ අතර විසේවත් තියනවා නිර්විසේවත් තියෙනවා බෝජනයට සුදුසුේවත්යන නො සුදුසු වේවත්තියනො ඒ ස්ොභාවය ලෝකෙ හැටි ඒ නැති කරන්නට බෑ ඒක නැති කරන්නට උත්සාහයක් ගත්තත් ඒක අසාර්ථක උත්හය ඒනිසා ධර්මය ශ්‍රවණය කරන්න දන්න උත්සාහය තුළ ඔබ තමන් නොදන්නවා කියෙන තන්න ඉන්න නැති බා අපිට පේන සත්ය එනිසා තමන් ොදන්නවා කියෙන තැනට එන්නේ ශ්‍රද්ධාවට පැමිණීමත් එක භාගවතුන් වහසේ දන්නවා කියෙන තැට එන්නේ මුලින් අඩුමගානේ ඔබ දන්නවා කියට තැන හිටියත් ඒ දන්නවාකින්ට තැන එහෙම තියෙද්දී ඒ තුළ මන්තගාමී නොවී මෙ අහනදේ අහල බලන්න සැක නොකරමින් සැක නොකරමින් ද විශ්වාසද නොකරමින් දහන්නක මුලින් ඔබ දැනටත් විශ්වාස කරන යමක් තියෙන නිසා ඒ විශ්වාසයේද තියෙද්ද මේක සැක ො සැකත් නොක විශ්වාසත් නොකර මැදිින් ඉඳගෙනහන්න. හැබැයි හොඳීන් අහන්න හොඳීන් අහන්න හොඳින් විමසන්න. හොඳීන් අහගෙන හොඳින් විමසනකොට ඔබට යම් අදහසක්කෙයි ඔබ හිටපු තැනට වඩා, බ හිට තන තුළින් ඔබට ලැබෙන සැනසීම කෙතෙක්ද ඔබ හිට ඔබට ඒම සඳහා කොපමන කැපකිරීමක් කරන්නට සිද්ධ වුනාද ඔබ හිටන්පු තැන පවත්තන්ට කොච්චර වීර්යක් දරන්නටයෙනවාද එසිල්ලටම වඩා ඔබ ඉන්න තනට වඩා ඉහල මහා සැනස ඒ සැනසීම නෑවත පිරින් නොවෙන පිරිහෙන්නේ නැති එකක් ඒ වගේම නැවත නත් නව නැවතත් උපදවාගත්තු යුතු නොවන එක. ආර්භූමිය සවභහා වේමයි. ආර්භූමීයේ තියන සැපයි ලෞකික සැපයි අහසට පොලොෝ වගේ. ඒ වගේම ලෞකිකත්තේ තුළ ය උපදවාගන්න සැපක් නවත 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 නැවතත් පිළිසකර කළ යති උපදවාග යුතු. රැකගත යුතු. ආර්භූමිය තුළ ආර්ය සුකය නැවත නැවත පිලිස කර කරන්න දෙයක් නෑ. නැවත නැවත උපෝයාගන්න දෙයක් නෑ. ආරක්‍ෂා කරගන්න නහින්න දෙයක් නෑ. ඒ පිරිහෙන්නේෙ නෑ. ඔබට තේරෙනවද මේ වෙනස දකිනකොට මේ වෙනස දැනකොට ඔබට තේරේවි ඒත් එක්ක ඔබ හිටපු තැනට වඩා හිටපු තැ ඔබ හිටපු තැන තියෙන්නේ දැවීම් තැරවීම් පිරිහිී මිශත්‍ර සුකයක් ලෞකික සුකය ඒ ආරයන් දකින්නේ හීන්න ග්‍රාම්ය පහත් සුකයක් විදියට ැබැයි ඔබ ඒ හීනයි ග්‍රාමය කියල දකින්න ඒක හරි ඔබ ඒ ශ්‍රේෂ්ටයි කියල දකින්න ඒ ඔබේ දෘෂ්ටියේ හැටියට. දෘෂ්ටියයටට අපි අවිද්‍යාවද මොකක් හරි විධ නම්පාවිච්චික මමදන් මේ ඒ ඒ නම්පාවිච්චි නොකර මම දැන් මේ පොඩි ව්‍යාපෘතියක් කරගෙන යනවා ග ගැඹුරු වචන පාවිච්චි නොකර බුද්ධ ධර්මයම අපේ භාෂාවෙන් අපේ වචනයෙන් අපේ මිනිස්සුන්ගේ අවබෝධය හදවතය පත්ලට කිදාවාහින විදිය අවබෝධයක් විදිහට ඒ අයට දැනෙන විදිහට වචන විදිහට නෙවෙේ ඔබට තේරෙන භාෂාවෙන්න්නේ එක කියල දෙනවාඒ කියල දෙනද ඔබ ඔබේ හැඟීම් විදිහට ඔබේ දැනීම් විදිහට ඔබ ග්‍රහණය කරගන්න ඒ උදෙසා ව්‍යාපෘතියක් කරගෙන යනවා මට මගේ ශක්ති ප්‍රමාණය මගේ ශක්ති ප්‍රමාණින් ඒකද ඔබට බොහෝ දුරට ඉදිරියේදී අප පිළිබඳ ඔබ හිතාගන ඉන්න දෘෂ්ටි ආකල්ප කැඩිල බිඳිල සුනු විසුණු වෙලා යගේ. මා පුද්ජලිකෝ මා පිළිබඳව. ලෝකයේ පිළිබඳව ඔබ තුළ පවතින විවිධා කළ ආකල්ප දෘෂ්ටි කැඩිල බිඳිල සුනු විසුුණලා යයි. සමහර වෙලාට ඒ දේශනය ඔබෝ ඔබේ ලෝකයට අත ඇරපු මහා පරමාණු බෝම්බයක් වගේ වේවිී. ඔබේ මුල ලෝකය මක් සිදිල බඳිල කුඩු වෙලා සුන්නත්්දූලි වෙලා යේ. මාමගේ ජීවිතය තුළ යම් දහමක් දේශනා කරනව නම්. ලෝතුරා බුදු සමිඳන් යම්විදිියක දහමක් දේශනා කලා නම් උන්වහන්සේ නිරන්තරයෙන් උත්සාහ කළේ සියල් ලෝක කඩල බිඳල කුඩු කරලා සුන්නත් දූලි කරලදාන්න. ඒ ලෝකය සම්පූර්ණයම විනාසම කරල දාන්න. ඔබට අයිති ලෝකය. ඔබට අයිති ලෝකය බුදුවරයෙක් ඇවිත් කඩල බිඳලා සුනු විසු කරලා දානට ඔබට ඇතිවෙන හැිය මොකක්ද ඔබ අල්ලගන ඔබ අයිතිකරගෙන ඔබ වැටමායිම් ගහගෙන ඔබ මගේ කියගෙන මගේ මම කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මය කියාගෙන රකින්න දේවල් හදාගෙන රැකන්න දේවල් හදාගෙන අයිති වාසිගම් හදාගෙන ගෙනේ න්න දේවල් හදාගෙන ඉන්න ලෝකයක් බුවරය කහෙලා කඩලලා බිඳලක් සුුණු විසුණු කරලා විනාස කරල දද්දී ඔබට ඒ බුදුවරයා පිළිබඳව කරණාවක් මෛත්‍රයක් ඇතිවෙන්න. එදත් එහෙමයි බුදු සමිඳුන්ට අදපි හිතන වගේ මහා ප්‍රසංසා කීර්ති අගේ කිරීම් බුදුවරුන්ට ලැබුන්න බොහොම අල්පවසයෙන් ප්‍රඥාවන්ත සුළු පිරිසක් වෙතින් ලබිච්චදයක් විදර. වැඩිහරියක් බුදුුවරුන්ට ලැබුණේ ආක්‍රෝෂ පරිභව චෝදන ඒවගේම නොසලකාහැරී ප්‍රතික්ෂේපකිර විනාස කරන්ට කටයුතුකිරීම. මහා පිළිලක් විදිහට දැකි ඇයි ලෝකය පවතින්ට දෙන්නති කෙනෙක් නේ. ලෝකයේ රැකෙන්ට දෙන්නති කෙනෙක් නේ. ලෝකයට වටිනාකම් දීපු මිනිස්සු බුදුවරුන්ව දැක්කේ ලෝකයේ විනාසකරණ් ඩාපු මහා රාක්ෂයෙක් විදියට. පිළිලක් විදියට වසංගතයක් විදියට. ඇත්තටම වසංගත ලෝකය විනාස කරණ්ඩාපුගෙන අනෙමේ ඇත්තටම වසංගතය ලෝකයමයි. හැබෑවටම වසංගතයක් තුළම ඉන්න මිනිස්සු වසංගතය විනාස කර් ආපු කෙනාව දකින්නේ වසංගතයේ විනාස කරන්ඩ ආපු කෙනා විදියට ඇත්තටම වසංගතයක් තුළ ඉන්න මිනිස්සු වසංගතය විනාස කරන්්ඩ ආපු කෙනාව දකින්නේ ඒ විනාස කරන්්ඩ ආපු කෙනා වසංගතයක් විදිර දක්ුණා මිසක් තමන් ඉන්න වසංගතයක් තුළ කෙලා දකින්නේ වසංගතය විනාස කරඩ ආපු මෙප්පු එන්නත තමයි නැත්ත මේ අවෂදය තමයි වසංගතයක් විදිර දකින්නේ වසංගතයක් තුළ ඉන්න මිනිස්සු. අෞෂදය වසංගතයක් විදිර දකිනවා බුදුරජාණන් වහන්සේ වසංගතයට අවෂ දෙයක් ඒ වසංගත ලෝක වසංගතයට අවෂ දෙයක් මේ දේශනා කරන්නේ දම් මෝසදන් සමන්නත්ති දහම් අෞෂදය හා සමාන සියලු වසංගතයන් නිවාරණය කරන සියලු රෝගයන් නිවාරණය කරන සියලු සුවය සියලු සැපඇති කරන වෙනත්ූ අවෂ දෙයක් වෙනත් වූ එන්න තක් වෙනත් වූ පතිජීවකයක් වෙනත් වූ ශාන්තිකර්මයක් මේ තුන් ලෝකෙ ඇත්තෙත් නෑ එය එසේ කළහැකි යම් ශ්‍රමණය රාක්්මණයෙක් දෙවියක් මේතුන් ලෝක ඇත්තන බු බුදුරජාණන් වහන්සේගේ සත්පුරුෂයෝොත් තැරෙන්නට. ඉතින්නේ සත්පුරු සැසුර ලබන ඔබ මොතර භාග්‍යවන්තයිද. ඒ සත්පුරු සැසුර ලබන ඔබ මොනතරම් වාසනාවන්තයිද. ඒ සත්පුර සැසුරේ වටිනාකම ලබන ඔබට මොනතරං භාග්‍යයක්ද මේ උදාවෙලා තියෙන් එනිසා ලෝකය තුළ ඉන්න මාරයාගේ ගොදුරක් වෙච්ච, මාරයාගේ ඇමට අහුුවවෙච්ච. මාර දැලේ පැටලිච්ච, අවිද්‍යා අන්දකාරය කිමිදිච්ච, තන්හාවේ කිවිදිච්ච මේ ලෝක සත්වයා බුද්ධ ධර්මය දකින්නේ මාර්ධර්මයක් විදිට. මාරයාම ඒක සලස්සලා මේක අසුබයි මේක රිනාත්මකයි මේ වීර හීන කරනවා පෞර්ෂය හීන කරනවා මේක මහා හීන පෞර්ෂය සහිත මනුස්්‍යෝ වට නගනව. දියුණුවක් පිළිබඳ අදහසක් නෑ වර්ධනයක් පිළිබඳ අදහසක් නෑ එහෙම අදහසක්. ඒ අය දෛක්න දියුණුව ඒය දකින්න වර්ධනය. ඒ අ දකින සාර්ය එයාල ඉන්න තැන ඉදන් දකින එක ඒ එයාලා ඉන්න තැන ඒ දේවල් වර්ධනය කළ හම ඒවා සාරවත් කළ හම ඒත් දියුණු කළ හම එයාල ඒ දියුණු කරන්නේ දුකම බව එයාලට තේරෙනකොට බොහෝ අයට ඒක තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි බුද්ධ ධර්ම දේශනාවක තින වටිනාකම තමයි පෙරහැර ගිහින් ඉවරුහනය පෙරහැර පටන්ගන්න කලින් කියලා දෙනවා. පෙරහැර පටන්ගන්න කලින් කියලා දෙනවා දුකක් දුකක් බව. එවැනි දුකක් ස්යාගෙන නොයා යුතු බව. එවැනි දුකකින් නිදහස්විය යුතු බව. ඒ දුක පරිපූර්ණ වසයෙන් මුල මැද අගවසයෙන් පිරිසිඳ දැකිය යුතු බව. දැක එයින් නොවැල්මට පත්විය යුතු බව. නිබ්බිධආය. නිර්වන්දනයකට පත්විය යුතු බව දුක සම්බන්ධයෙන්ඉති දුක සැපක් කියලා හිතාගන ඒ දු සැප කියල හිතාගත්ත දුක පසුපස යන අසරණ අහිංසකයන් පිළිබඳව ආර්යෝ කුමක් කරන්නද උන්වහන්සේලා කවදාවත් ඒ දේවල් පි සම්බන්ධයෙන් ගැටෙන්න්නට වාද විවාද කරන්නට යන්නේ ලාක න්හන්සල කරන්නේ අවවාද කෙනන එක විතරයි. උන්නහන්සල නිරන්තරෙන් අවාද කරන කරුණාවෙන් මෛත්‍රීෙන්. අවවාදය ඇසුවාය කියන තැන උන්වහන්සල අමුත්තු ප්‍රමෝදයකට පත්වෙන් නෙත්නෑ. අවවාදය පි නොගත්තායගෙල අමුතු කනගාටුවට කනස්සල්ලකට පත්තෙන් නෙත්නෑ. ඒ දෙක්කම මැදයිඳගන හැමදාමත් උන්වහන්සලාගේ අනුසාසනාව ජීවිතය පවතිනකං කරනවා. ජීවිතය පවතිනකං කරනවා. අවසාන ෂණය වෙනකං කරනවා. ඇයිඒ අවශාන සනයේදීත් තමන්ගේ නිදහස් එච්චේ උතුමන් ඔබට ඔබෙන් නිදහස්ෙන්න මාර්ගය විවර කරනවා. එනිසා මේ වෙන ස්වබ හඳුනගන්නකං. මේ වෙන සෝබට තේරෙනකං. මේ වෙන සවබ දැකගන්නකං, ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරනවා අතියා. ඒ ධර්මය ස්වභභාවය පිළිබඳව අදහසක් කත් ගන්නට බෑ. එකක් එෙන එකක් අදහස් කිය අද්දි නිරන්තරයෙන් අර අන්ද බාල පුතක් ජන පරඩැල් වගේ ඒ පැත්තට මේ පැත් මොන්න තරම්න්නං හමාගෙන එන හමාගෙන එන හුලන් හමන හමට පැත්තට ගසාගෙන යන අසරණ අහිංසක ලාමක පුතක් ජන ගෝත්‍රය දකිනකොට දහම් සංවේගයක් ඇතියෙනවා අනුකම්පාවක් ඇතිවෙන හැම දාමත් ආර්යාගේ ස්වභාවයට ආර්යාගේ ප්‍රතිරූපයට ගරහන ස්වභාවයක් හැම වෙලාවකම ප්‍රතජන ගෝත්‍රය බලාපොරොත්වෙන තමන්ට රිසිසේ තමන්ට කැමතිසේ ආර්යෝධ වැඩ හිටිය යුතුයි කියලා ආයෝද සිටිය යුතු කියලා ඒයාල මවාගත්ත චිත්‍රයට අනුව. එයාලගේ ඔලුවේ ඉන්න ආරයායට අනුව පුතක්ජ ගෝත්‍රය පුතක්ජනයා සිතන ස්වභාවේ චිත්‍රයට අනුව ආර්යාගේ සැකස්ම සිද්ධ වෙන්න. එ නිසා බුද්ධ ධර්මයේ සහ මාරධර්මයේ ගැලපීම කිසි දාග සිදුනොවන එකක්. එ දෙපැත්තක සිද්දන එකක් හැබෑවටම ලෝකය මිදන තැන දුත්තයෙන් විිදෙන අාවගේම එවැනිම ස්වභභාවයක් මේ බුද්ධ ධර්මයයි මාර් ධර්මය නැමති දෙපැත්ව තුළත්තියෙනවා. එනිසා සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ නමකගේ මේ දහම දේශනා කිරීම වෙනුවෙන් විධ උපක්‍රම පාවිච්චි කරණයටයන. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාගේ ආසයට අනුසේ අනුව. සාාවකයාගේ දැක්මට දෘෂ්ටියට අනුව. ශ්‍රාවකයාගේ නික්ධංගත කෙලෙසුන්ගේ ස්වභභාවය දැනගෙන දැකගන. ඒ කෙලෙස්වල අඩු වැඩි බව දැකගෙන තථගතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දශනා කළා. ඒ නිසා අද දවස්සේ. අපට මේ ධර්මය ශ්‍රවණයකන ඔබේ ආසය අනුසය පිළිබඳව නිධංගත කෙරෙසුන්ගේ ස්වභාවය පිළිබඳව. ආශ්‍රවයන්ගේ අඩු වැඩිභවේ ස්වභාවය පිළිබඳව අදහසක් ගන්න පුළුවන් ශක්තියක් නැහැ. එය බුදුරජාණන් වහන්සේට විශය ස්වභාවයක් ඒක අපට අවිශයයි ඒ නිසා අපට සමස්තය වෙනුවෙන් දහම් දෙසන්නට වෙනවා. ඒ සමස්තය වෙනුවෙන් සිදුකරන ධර්මදේශනාවකදී ඒ ධර්මදේශනාව උද්ගටිතක්ඥ කෙනත් විපතිතක්ඥ කෙනත් නෙය කෙනත් පද පරම කෙනත් හවුරුත්තහනෝ. හැබැයි ඒ අහන මුල් මට්ට මේදී එයා මාරයාගේ ග්‍රහණේ ඉන්නේ. එනිසා අද වෙනට අද කාල වෙනකොට ලෝකය පුරාවටම මහ පුදු ආකාර විදිහට විවිධාකාර විදිහට ආගම පිළිබඳව දහම පිළිබඳව විවිධ මතිමතාන්තර විවිධ අදහස් ආකල්ප දෘෂ්ටි පිරිල්ලා ඉතිරලාගිහිල්ලා. එනිසා අපට යම් අදහසක් ඇති වුණා මෙච්චර කාලයක් ඔබට සෛද්ධාන්තිකව සූත්‍ර දේශනාවන්, අනුගමනය කරමින් සූස්ත දේශනාවන්ට අටුාවට අනුව අනුකූලව විග්‍රහයන් කරමෙන් ධර්මදේශනා කරන්නට උත්සහ කළා. ඒතුළ අප විශ්වාස කළ ඔබට සෛද්ධාන්තිකව මේ නිවන් මග පිළිබඳව ය අදහසක් ගත හැකි ආකාරයට අවශ්‍ය කරන ප්‍රමාණයට නිවන් දෙකීම උදෙසාහ යම්කිසි ශ්‍රාවකයක් හික් වෙනවනං. ඒකෙන දැනගතයුතු සිද්ධාන්තයන් ධර්මකාරණාවන් අවශ්‍ය ප්‍රමාණයට අපේ ප්‍රමාණයට සාපේක්ෂව දේශනාකට ඇතැයි ගෙන විශ්වාසය මත ඉඳගන්න දැන් ඉන් එහාට කාරණත් දෙකක් සිදු යේුතුය කෙන තැනට ඇවිල්ලා එකක් පදයන් ඒ විග්‍රහයන් එහෙමම තියෙද්දී ඒවායේ තියෙන අර්ධකතනයට ර්ථයට ධර්මයට නිරුක්තියට පටිභානයට අනුව ඒ එහි අදහස ඔබට අදහසක් විදියට ගැනෙන ආකාරයට මේ දේවල් එකන් එක විග්‍රහ කර දී යතුයි කියෙන තැන එක පැත්තකින් ඉදිද්දී අනිත් පැත්තෙන් තවත්කාරණාවක් සිද්ධ කරගනයන් අවශ්‍ය කරනවා ධර්ම විනිශ්්‍ය සමහර පුංචි පුංචි කාරණා පිළිබඳව ඒ පිළබඳව ඉදිරියේ සිද්ධ කරනට බලාපොරොත්තුය. කාරණාව සිද්ධ කරගෙන ගැහම සමහරලාට ඔබට අපව එපා වේවි. ඒට සමහර හේතු තියෙනවා. උදාහර මෙතන ධර්ම විනිශ්්‍යය ගෙන කාරණාව සිහිපත් කළේ සමහර මතිමතාන්තර සමහර අදහස් බුද්ධානු මතයයි කියලා හිතාගන ඔබ ඒ පිළිබඳව සිදුකරන සමහර අදහස් ආකල්ප මතිමතාන්තර හැබෑවටම බුද්ධානු මතදනත් තං මාරපාක්ෂිද ඇදගෙන කාරණාවදී අප බුද්ධානු මත ඉදිරිපත් කරදදි. ඔබ ඔබේ තැන ඉඳගන ඔබේ දෘෂ්ටි ඉඳගන ඒ බුද්ධානු මතය ඉදිරිපත් කරන්නට ගල්ගහන්න ඉඩ තියනවා. විශේෂයෙන් මේ කාලේ නිර්මාංශිකත්වය පිළිබඳ තියන ගැඹුරු මතවාද පුද පූජා පිළි බඳව තියෙන මතවාද ඉල්ඟට විවිධාකාර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකාන් නැකත් පොන්දන් බෞද්ධ ගමීකරණය වීම තුළතිදවෙන සමහර දේවල්. දිගින්දිකට දිගින්දිකට නිර්වාණය පසු පසල දමමින් සැප උපදවීම උදෙසා සැපවත්ව සසර උපදවන පුුණ්්‍ය කර්මයන් මහානීය පින්කම්තල මියලීම බුද්ධානු මතද වගේ ආධිකාරණාවන්. එතනින් එහාට බුද්ධ ශාසනය සසර තුළ සුවපත් වෙන්නද සුවපත් වෙන්න හිතන සසරෙන් මිදන දාදී කාරණාවන්. හැබෑවටම ශාසනය බුද්ධ ධර්මය තු ලෝකය කඩල බිඳල දාන්න ඕන තැන ඒ කඩල බිඳල දාන්නට ඕනේ කාරණාව තුළට සංස්කෘතිකයි සංස්කෘතින් කඩලබිඳල දාන්න ඕන සංස්කෘතිය තුළ තියෙනදේ කඩන්න බිඳින්දෝන කියන කාරණාව ඇතුළට බුදුරජාණන් වහන්සේ බුද්ධානු මතයත් විශේෂයෙන් විනයත් කඩලබිඳල දැමියයුතු තැනට එකතු කරගෙන. සංස්කෘතිය මිස්සාර වූ කඩල බිඳල දමියයුතු තැන්තියනව එක හරිය. සාරවත් වූ රැකියයුතු තැන්තියනවා. ඒවගේම, කඩල බිඳදිලිය දැමිය යුතුයි සංස්කෘතිකයි ගාම්මයයි ඒවගේම එය පාරම්පරිකයි එය හිස් කියලා කියන ගොඩට බුද්ධ විනයක්ත් යොදාගන. ඒ විනයත් මෙහම ඉඳලා නිවන්දකින්න බෑ මෙහමම ඉඳලා නිවන්දකන්න ඕනනෑ මොනහරි කරගන ඕන දෙයක් කරගෙන ගොවිතනයක් කරගෙන දේශපාලනෙත් කරගන ඊළඟට රැකිරක්ෂා කරගන කුම්රු ගොවිතැන් කරගන මොනවහරි ව්‍යාපාරත් කරගෙන මේ ඔක්කෝම කරගන හිත හදාගත්තහම ඇති වගේ තැනට තාවහම එතනින් එහාට කඩාගන කඩාගෙන යන සංස්කෘතිය සමහර තැන් ගඇතුළට බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුමතයේ සුවිශේෂී කොටසක් වන වෙනයත් කඩාග යන්න තැනදී මේ කඩාගෙන යන්නේ මුළු භූමියම පෝෂණය කන්න මහා සමුද්‍රයක මහා වැව් බැම්මක වැ ආරක්ෂේත වූ වැව් බැම්මයි මේ කඩාගෙන යන්නේ. විනේ නැමති වැව් බැම්ම කඩාගෙන යන තැන ඒ කඩායම සමගම මුළු පහත් බිම් සියල්ලම යට වෙලා විනාශයනවා. වැවේ තිර සියලු ජලය ටික අවසන්නවෙලා යනවා. ව මත්ස්‍ය සම්පතත් විනාශේල යන ජීවී සම්පතත් වවිනාසලාන වවැවත් විනාශසලයන නුෂ්‍යයෝත් විනාශසලයනවා සවබාධහමත් විනාශෙල යනවා ඒ වවෙන් පෝෂණය වෙච්ච සියලු මු්‍යෝ සත්‍යෝොත් විනාශේලයායන මලු සමස්ථේයන විනාශලයනවා. යෙනිසා විනය මේ සාාසනය සියල්ලෙහි ශක්තියයි ආධාරකයයි ආයුෂයයි කැනමඩලයි. එනිසා සංස්කෘතිකයිකයාගන සංස්කෘතිකයි කියයාගෙන ඕන වෙලා ඕන දෙකට මික් මිශ්‍ර කරලා කඩ ලබිඳල විනාශස කරල දාහන්න පුළුවන් දෙයක් නෙමේ මේ වගේ කරුණුකාරණ බොහොමයක් පිළිබඳව සාකච්ඡා කරන්නට වෙනවා. එනිසා මේ ධර්ම විනිශ්්‍යයක්ට අදාළ දේශනා කීපයක් ඉදිරියේද ඔබටහන්නට ලැබෙයි. ඒ වගේම බුද්ධානු මතය පවතින සිද්ධාන්තය ප්‍රායෝගිකත්වය පිළිබඳව දේශනා කීපයකුත් ඔබට ඉදිරි දිහන් ලැබේ. ඒ අත්ක් ඔබ මේ බුද්ධ ශාසනය තුළ පරිපූර්ණ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නට අවශ්‍යයි. මතවාද අන්ත දෘෂ්ටිවලින් නිදහස්සලා හැබෑවටම මජ්ජිමා පටිපදාවේ සිසල විඳන කෙනෙක් බවට වෙන්නට අවශ්‍යයි. එනිසා එවැනි බුද්ධ සාාසනයක් තුළ, ත් එක්කම සිහිපත් කරන්නට වෙනවා දැන් දිගින්දිගට දෙගෙන්දිට අපට ශ්‍රාවකයා දේශනය සඳහා මාතෘකාවක් යෝජනා කරනවා. මේ බුද් බුදුපාණන් වහන්සේගේ කාලය තුලද සිද්ධ වුණානං ඔබට චතුරාර් සත්‍ය යහන්න වෙන්නෙත් නෑ පටිච්ච සවපාදයහන්න වෙන්නෙත් නෑ. ත්‍රලක්ෂණය අහන්න වෙන්නෙත් නෑ. ආරෂ්ඨාංගික මහාර්ගය අහන්න වෙන්නෙත් නෑ ඇයිඒ බුදු කෙනෙක් මිසාක් පුතර්්ජන ලෝකයා ඔය එකක් කත් දන්නේ නැති නිසා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළේ ඒ ස්්‍රභාවය සියල්ල දැනගෙන දැකගන. දැන් අද ධර්මදාානය දෙන්න උත්සහ කරන්න කෙන දේශකයන් වහන්සේට මාත්තුෘකාවක් දෙනක ද විසි විලාසිතාවක් වෙලා ඒ ඔසේ දිගින් දිගට දිගින් දිගට ශ්‍රාවකයාට යන්නට තින මහා ගාම්බීර වූ ධර්මයක් බොහෝ සත්්‍රයාට අහිමි වීගෙන එකම තැන පල්වෙන්න ස්වභාවයට මේක සිද්ධ වෙන්න පුළුවන්. බුදුපියන් වහන්සේ ඉදිරිපිටදත් හොම දෙකක්තුනක් වුණානි ඒ වෙච්ච දේවල් ලොලින් වැඩිම ප්‍රමාණයක් වුණේ ස්වාමීණී අපි ගිහි ජීවිත ගත කරන අයි අඹුදරුව පෝෂණය කර අය. අපිට මේ ජීවිතය සාර්ථක ගත කරන්න දමක් දේශනා කළන ඒලාට උන්හසේ කාලාම සූත්‍රය ව්‍යගපජ්්‍ය සූත්‍රය සිංාලෝවාද සූත්‍රයගේ ේවල් තමයි දේශනා කළ. එතනින් එහාට දෙයක් අහන්න ඒ අය දන්නේ නෑ. ඇයිඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුබ්බේ අනනුස්සු තේසු දම්මේසු. පෙර නොවැසුවිරු දහමක් මෙහන්නේ. පෙර නොවැසූවිරු දහමක් අහන තැනදී. ඔබ මාතෘ කානුකූල කතා කියන්න මේක පාසලේ විවාදයක් වගේ කක් නෙමෙයි. මේ දේශනා පුහරුණු කරන තැනක් නෙවෙයි. මෙතිෙන්දී පින්වත්ස්වාමින් වහන්සේලා ශ්‍රාවකයාගේ නිවන් මගට අදාළ වන දහම් කරුණු දේශනා කරද්දි. ඒ සෑම එකක්ම මුල මැදාගේ කලනකොට දේශනා කරද්දි. එය නිවන් මකට උපවිශ් නිිශ්‍රය වන දේශනයක් නම් ඒක සාස්ත්‍රූ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන් අසා දැනගෙන දරාගන ඒ තුළ ක්‍රියාත්මක වෙන් ඔබ දක්ෂණං. නි ඒවගේම ඔබ මේ මොහතේ සිදු කරන්නේ ධර්මදානයක්න ධර්මදානය තුළ ඔබට අවශ්‍යදේ අපි ධනයක් දෙනවනම් කනබොන දෙයක් කනබොනදේ දන් දෙදදි ඔබ කැමති දේ වයාගෙන ඔබ කනවද නැත්තන් දානය ලබන්නට එන අය කැමතිදේ හදලා ඒ අයට පිළිගන්නවනවද කියනෙක ඔබ තිරණය කරන්න. මංහිතන් ටික හොඳට මැති. ඔබ ගෙදර ආහාරධානයක් දෙනවනම් ඒ ආහාරධානය දෙද්දී බට අවශ්‍යටිකව යාගන බ කනවද එතන දානයක් සිද්ධ වෙනවාද එහෙමත් නැත්තං ඔබ ඔබ ආහාරධානය ලබන්න එනා අය කැමැති විදිට ඒටික සලස්සල සකසලා ඒයට ඒක පූජ කරනවාද කියන තැන ැනැගත්තහම ධර්මදේශනාවලට මාතෘකා දෙන්නට යම කොයිතරං හරවදද සුදු සුද්ද කියන තැනට ඔබ මොකද එතන මුලින්ම ඇති වන දේ හන් නජානාමි භගවාජානාති කියනතන්ට වඩා මම දන්නවා ම දන්න දේශ ටික අලුතෙන්ම නොහර එකතු කරල දෙන්න වගේ තනකට ඉන්නත් ඉර දෙනවා එනිසා අද මේ දේශනය තුළ ඔබට යම් අදහසක් දක්වන්න තමයි ම උත්සහ කළේ ඒ වගේම යම් දේශනයක් තුළ ධර්ම දේශනාවක්ුණාන ඒ නිවනට අදාල යම් කාරණාවකුත් කියවෙන්ට අවශ්‍ය නිසා ම මේ පුංචි කාරණාවත් සහිපත් කරවා බුද්ධ සාසනය තුළ ප්‍රතිපදාවක් පවතිනනිවීම මුදෙසා. ඒක රාග දෝස මෝහ දුරකරන ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව රාගක්කය දෝසක්කය මෝහක්කය ප්‍රතිදාව මජිමා පටිපදාව දිරයි දේශනා කළේ. ඒ මජ්ජිමා ප්‍රටිපදා අන්තවලින් මුදවන ප්‍රතිපදාවක් අන්තවලින් මදන්ට අන්තත් එක්ක හැපෙන් න මජිමා ප්‍රටිපදාවේ හික්මීම තුළ අන්තයන් නිශේදනය වෙලායනවා මධ්‍ය මධ්‍ය තුළ යථාර්ථය දකිනවා කියන්නේ දුක පිරිසින්ද දකිනවා කියන්නේ මධ්‍යය යතාාර්ථය දකිනකොට අන්ත විනාශසයදා යන මොකද අන්තවලට පැවත්මක් නෑ මධ්‍යයක් නැති දැනක. එනිසා ඒ වගේ මධ්්‍යිමා පටිපදාවක් විදියට බුදුරජාණන්ද සම්මා පටිපදාවක් යෝජනා කනවා. ඒ සම්මා පටිපදාව තමයි සම්මාහා මිචා පටිපදා දෙකක්තියනවා චා පටිපදාව තමයි ඔබට මංගේක විග්‍රහ කරන්නේ මොකක්ද කියල විතරක් කියවා ිච්චා පඩිපදාන අවි්‍යා ප්‍රත්යෙන් සංකාර සකස්වෙන සංකාර ප්‍රත්තයෙන් විඤ්‍යාන සකස්ය ධද විද්‍යයට ක්‍රියාත්මකන ප්‍රතිපදාවක් තින ඔබක දන්නවනේ අන්න එක මිච්චා පඩිපදාව තැ ඔබට සර්ලව තේරෙනවා යම් කිසි දෙයක් කරනකොට කියනකොට හිතනකොට ඒ පැත්තරනං ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාවතුලළ ඉදගන්නම් ක්‍රියාත්මක වෙන්නේ තුරාරෙ සත්‍යය පිළිබඳව අදහසක් නැත්තුවෝනම් ක්‍රියාත්මක වෙන්නේ. ඒ තුළින් පිනට අනුව කර්ම සකස්සෙනවාවනම් පාපයට අනුව කර්මත සකස්වෙනවා නම් දෙහානයන්ට අනුව කර්ම සකස්සෙනවනම් ඤ්ඥාබි සංකාර පු්ඥාවිි සංකාර ආනෙන්්ඥාබි සංකාර විදිර මේ සංකාරණන් සමුදය වෙන්නේ ඒ ඒ ඔස්සේ ගිහිල්ලා ගිහිල්ලා එක උපාධානය වෙලා භවියට ගිල්ලා ජාතියෙන් ජරාමරණ තුළ දුකනන් සැකසෙන්නේ නිච්චාපටිපදාවයි. ඕක අනාරය ප්‍රතිපදාවයි. ඕක හල යුතු ප්‍රතිබදාවයි ඕ ඉවත්විය යුතු ප්‍රතිපදාවයි කොටිම්ම මේ බුද්ධසාසනය යමක් මිච්චානං එය නිදහස් විය යුතු අයිංවියයුතු මිදිය යුතු එකක් මයි. සරලයි පැහැදිලි ඔබට තේරෙන මට්ටමින් ඒ තේරුම්ගන්න. ඊළට සම්මාපටිපදාවක් තියෙනවා. සම්මාපටිපදාව විදියට බුදුරජාණන් වහන්සල දේශනා කරන්නේ අවිද්‍යා නිරෝධයෙන් සංකා නිරෝධෙවේ අවිද්‍යා නිරෝධ වන්න චතුරාරි සත්‍යය පිළිබඳ ඇති කරගන්න අවබෝධත් එක්ක දැනීමත් සත්‍යඥාන කෘති්‍යාන පෘ්‍රඥාන විදිහ ද මේ වචන ටික්ම මෙ තැට කියන්නේ මේ අදත් මේ හාපු ප්‍රශ්නයට උත්තරයක් විදිහයට. එතවට ඒ ඔස්සේ අවිද්‍යා නිරෝධ වෙන තැන සංකාරත් නිරෝධයනවා මේ නැවත නැවතත් සංස්කරණය වෙමින් විපාක සකස්කරන්ට හේතුවන විදිහේ පුඥ්ඥ අභිසංකාර අපු්ඥ්‍ය අභිසංකාර ආනෙන් අභි සංකර පිින් පව් දේ‍යාන නිරුද්ධවෙලා යනවා එතමට ඒ පින් පව් දෙයාන නිරුද්ධ වෙලා යන ක්‍රමයක් තමයි බුද්ධ ශාසනය තුළ දියුණු කරන අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරුද්ධ වන සංකකාර නිරුද්ධයයි විඤ්්‍යා නිරුද්ධ වන ඒ නිරුද්ධවීම තුළ දිගට දිගට ගිහාම උපදාන නිරුද්ධයෙන් බව නිරුද්ධයි බවනිරුද්ධයෙන් ජාති නිුද්ධයි ජතියක් නිරුද්ධ වෙච්ච තැනක ජාතියක් නිරුද්ධ වෙච්ච තැනක උපක් නිරුද්ධවෙච්ච තැනක කෙසේනම් ජරාවක් පවතින්නද කෙසේනම් ව්‍යාධයක් පවතින්නද කෙසේනම් මරණයක් පවතින්නද කෙසේ නම් අප්‍රියායත් හා එක්කන්නද කෙසේනම් ප්‍රියායගෙන් වෙෙන්වෙන්නද කෙසේනම් සෝක කරන්නද කෙසේනම් පරිදේවට ලක් වෙන්නද. ඒ නම් දුක්ක දෝමනස්සයන් උපදින්නද. හරි සරල්ලයි හරි පැහැදිලි ඔබේ දැක්මත් එක්ක. ඒ නිසා ඔබට හරිත ඔබ දැන්වේ වාදවිවාද එතකොට හෙනම් පිම්මකොටද පවුමොකොටද ඒවා ඒ ඒ මට්ටමේදි ශ්‍රාවකයා නෙලුම්බිලේ ඉන්න සියලු මල්ම පිපෙන්නෑ වගේ ඒ ඒ මට්ට මේ තිය නෙළුම් මල් නෙලුම් පොහොට්ටු ඒ ඒ අවශ්‍ය ප්‍රමාණයට, ෙලුම් පොහොටු නෙලුම් මල්වී මුදසා යම් කිසි සාරයක් උරාගන්න වනං ඒ සාරය උරාගන්නකං ඒ පිණෙන් පවෙන් සාරය උරාගෙන පිපෙන තැනට එනකං අවටකමක් නෑ. හැබැයි දැන් ඔබට ඕනි පිපෙන්නනම් පිපෙන් ඕනේ ශක්තිය සහිත වන ඔබ ඉන්නේ. මත් ජලය මතුපිට ගෑවෙන නොගැෑවෙන මට්ට මේ නං ඔබ ඉන්නේ ඉරේලිය වැටෙන ගමම් ඔබ පිපෙනවනං පිපෙන්න්න පුළුවන් හයි ඇතිවනං ඔබ ඉන්නේ. ශැන සම්පත්තිය තුරනං ඉන්නේ පිරිපුන් මිනිසත් බවය සහිතවනං හොඳ විමසුම්නුවනක් සහිතනං. හොඳ ප්‍රඥාවක් සහිතනං හොඳ වීරයක් සහිතනං සදධර්ම ශ්‍රවණය ලැබෙනවනම් චතුරර්යසත් ඇහෙනවනම් සත්පුරු චැසුර ලබෙනවනං. දැනුත් ඔබ අර සාරය උරවර ඉන්නවද. එහෙමත් නැත්තං ඉරේලිය වැටනකං ඉන්නවද පිපෙන්න්න. මනං හිතන්න බින්නතුනේ දැන් ඔබ. පිපෙන් ඉරේඩිය වැටෙන්න සලස්සගන්න පිපෙන්න්න ඉරේලියයේ වැටෙන්න සලස්ස ගන්න. පිපෙන්න්න ඒ ඉරේලියයේ වැටෙන්න සලස්ස ගන්න අතරතුරේ යම් යම් සාරයන් උරාගන්න විදියේ දේවල් මුණ ගැහුණම ඒ දේවලුත් එහම සිද්ධ වුණනාට කමන්න තව තවත් ශක්තිමත් වෙන්න ඕන්නම්. ජැන් පන්නාදී දේවල් සිද්ධ වුණට කමක් නෑ. ඒ සිද්ධ වන තැනදිත් ඔබ දක්ෂවෙන්න. පිපෙන්න තැනදී දකින දැක්මටනුව ධානයෙන් සැකසෙන දේවලුත් තුළත් පං්ඥාබි සංකාරය ඒවගේම සීලයෙන් සැකසෙන පුඤ්ඥාබි සංකාරයත්. ඒවගේම පාපෙන් අපුඥ්ඥාබි සංකාරයත්. වංචාවෙන් හොරකමින් ද ඉළඟට ධ්‍යාන ආනෙන්්ඥාබි සංකාරයත් හැබෑවටම අනිච්ච විදියට දකිඩ පුළුවන්න. සංකාරයන්ගේ සබ්බ සංකාරයන් සමතවරන විදියට සබ්බ සංකාරය සියලු සංස්කාරයන්ගේ යථාර්ථය අනිත්‍යතාවය කය දම්ම වයදම විරග තම්ම නිරෝධම අනිච්ච පි්චෂ සමුපන්ණ විදියට දකින්න පුළුවන්. අ ඔබ පිපෙන නෙළුම්මලේ හිරුටස්මිය ලබන කෙනෙක් වෙනවා. එතකට අපි දන් දෙෙනෑ පින් කරන්න නෙමේ. දන් දෙද්දි පින් කරද්දි සැකසන ස්වභභාවේ යථාර්ථය දකිමින් හික්මෙනවා. එහෙමයි. එවැනි ස්වභාවයකට පත් වෙනවා. ඔන්න ඔය විදිහට සම්මා පටිපදාවත් හඳුනගන්නවා, සම්මා පටිපද හඳුනගෙන සම්මා පටිපදාව තුළ ක්‍රියාත්මගෙනවා. එතකොට සම්මා ප්‍රතිපදාව තුළ සියර සයක් ක්‍රියාත් සියර සීජක් මිච්චා පටිපදාව හලදානවා. සම්මා පඩිපදා තුළ ක්‍රියාත්මක වඩ පුළුවන් යම් ප්‍රමාණයකට නං ඒකෙන තුළ මිච්චා පටිපදාවත් යක අවිද්‍යාවති ය නිසා විද්‍යාව තුළ ඉඳගෙන දැන් puඤ්ඥා පින් පව් ආදී විදිහයට යම් යම් දේවල් කෙරෙනා තර පාපය කොහොමත් දුරු කරන්ට වීරය කන්නකම පින තුළ හරි යම් යම් මට්ටමින් ක්‍රියාත්මක වෙන තොකට ඒක වැරදක් නෙේ එතකට මේ විදිට ඉන්න කියෙන්ා දැ දැන් අන්ත දෙකෙන් මිදෙන කනේ වෙන්නේ මේ සම්මා පටිපදා තුළ ක්‍රියාත්මකෙනකොට ත සම්මා පඩිපදදාාව තුළ ක්‍රියාත්මක වෙනකටන්ත දෙකෙන් මිදන්න නම් ඒ කෙනා අන්ත දෙකෙන් මිදීම උදෙසා එයා ඒ මොහොත්තේ සලායතනයන්ගේ අදදැකීමක් අනුව මනා සලායතන ඇස කරනාසේ දිවකය මන ඒ සලායතනයන්ගේ අත්දැකීමක් විදිහට සමුදේ වන තමන්ගේ අතර්ථය දකිනවා. ස්කන්දයේ අථර්ථය දකිනවා. පංචු පාදාන ස්කන්ධී අතර්ථය දකිනවා. මකක් දෙක අතාාර්ථේ කනිිච්චයි එක පටිච්ච සම්මුපණ විදිරණ සැකසුනේ හේතු පල විදිරණ සැකසුනේ හේතු පල විදිරේක සැකසිච්ච නිසා තමයි හේතු හේතු නිරුද්ධකට මේ පලය නිරුද්ධලායනවා දොකට පවතින දෙයක් දකින නැතිගනවා ඒ හැබෑවටම මේ මොහොතේ මේ සලායතනයන් ඔස්සේ ගොඩිනගෙන ස්කන්දයන්ගේ යථාර්ථය දැක දැක ඉන්නවනම් කවුරු හරි. යථාර්ථය දකන කියැන මේ ස්බාදහම ත්ත දකි නවාගෙන එකනේ. හරය දකි නවාගෙන එකනේ. නැත්තම් බුද්ධානු මතයට නුව ජීවත්්‍යන එත්තන සම්මාපඩිපදාව ක්‍රියාත්මකයි. එතනම සම්මාපිපදාව ක්‍රියාත්මකයි. අයිංස්. සම්මා පටිපදදාග අමුතුුව එකක් වඩන්න දෙයක් නෑ. මේ මොහොතේ සමුදේවන තමන්ගේ ක්ෂණිකමරණය. උදේවය තමන් මේ ොහොතේ දකිනවනං. එතන අවිද්‍යාවන අවිද්‍යාවනත්තන් සංස්කරණය වීම් සිද්ධ වෙන්නේ සංකාර් සකස්වෙන්න සංකාරනැතියන්ට වි්ඥා සකස්ෙන්න්න පුලුවන්කමක්නෑ විඤ්ඥානය නිරුද්ධවීම තුළ නාමරූප සලා එතන පස්වා දිවිදිරම සියල්ල නිරුද්දලා ජාතිය නිරුද්ධ වෙලා බව නිරුද් වෙලා. ති නිරද්දවෙලා ාමර්ණ සියල් නිරුද්ධයි. එනිසා එවැනි නිරෝධයක් වනිවෙන් මඟ පෙන්නන්නයි මේ සියලු දේශනාවන් සිද්ධ කරන්න. ඉනිසා හැම වෙලාවකම ඔබ බුද්ධර්මය සහ මාර්ධර්මයෙන් කල්ළ හඳුන ගන්නය නවා. හැම වෙලාකම බුද්ධධර්මය ඔබ සනස්ස වන ස්වභාවේ නෑ. ඔබට සහනය ගෙන ස්වභාවේඉන බ සතුටු කරන ස්ොභාවේ නෑ. ඔබට සහනයගෙන් ස්වභාවය තියෙන්නේ, තියවා හැබැයි ඔබ සතුටු කරන ස්වභාවේන ඇයිඒ ඔබ තාමත් ඉන්නේ මාරයාකි වසගේ නිසා ඔබ සතුටුවෙන්නේ බුද්ධ ධර්මයන මාර ධර්මී. එතු ඔබ සතුු කරන්න බෑ බුද්ධර්මය තුළි හැබැයි ඔබ සතුටු කන්න බැරි වුණට ඔබ සනසවන්න පුළුවන් ඔට සහනයගන්න පුළුවන් ඇයි සතුටු නොවනට නොසතුටු උනත් ඒ ධර්මය අහලා ධර්මයයට න පිළිපත්දොත් ්‍රහණනකුල්ල ඇතිවන්න සහනය දැකදකේ සහනය ඉස්තරහදි නැවත නැතත් නැවත නැවතත් ඒ ධර්මය පූුණු කොලොත්. ඒ සහනය දියුණු වෙලා දියුණු වෙලා සහනය පරිපූර්ණය නකොට ඒ සහනය ඔස්සේ ඔබේ සතුට පරිපූර්ණයවා. සහනය ඔස්සේ සතුට පරිපපුර්ණි පලවිනියට අහනත ඔබ සතුට පත්වෙෙන්න. ඇයි ඔබ කැමතිදේ තර නෑ ඔබ කැමති දේ නේ තින ඔ ඔබ කැමතිදේයි වෙෙන් වෙන්න කියන ඇතැන තියෙන්නේ. ඔබ කැතිේ ෙන් වන්න ටඇ ඔබ සතුට පත් ෙන්නේ ඔ ැති රය කැති දේවල්ල. මාරපාක්ෂික ධර්මයන්ට ඔබ කැමතිදේට වෙන්න ඔබ රුචි දේවල්ලින් වෙන්නෙන් ඔබ හොයන දේවලින් ඇත් එෙන්න්න ඔබ හොයනදේ ඔබ දකිනදේ ඔබ ඉල්ලන්න දේ ඔබ බන්න කැමති දේ අනිච්චයි දුකයි අනත් අයි විපරිනාව දම්මයි කියලා උගන්නන්න දහමකට ඔබ කැමතිවෙයිද. කවදාවත් කැමති වෙන්න එහෙම දහමගේ ඔබ සතුටු දනෑ සටු වෙන්න. එහෙම සතුටු නොවෙන බව දැන දැනත් තමයි ඔබ මේ මේ තරන් මේ වගකීමක් දරග ආයසයක් දරාගනේ දේශන කරන්න මොකද ඔබ සතුටු නොවන තැන ඉ දෙදගෙන අපට මේ යම් විදිහකට යම් කිසි මේස්වභහාාවයට ප්‍රියමනාප බව මනින ක්‍රමයක් තිබ්බොත් පුංචි දරුවක් මෙතැන්ට ඇවිල්ලා ඒ දරුව ලස්සන සුන්දර නර්තනයක් ඉදිරි පත් කරන්නවා ඒක අපි එළියට දැම්මොත් ක බලන්න දකිින් නකෙන් සතුටු වෙන්න ලක්ෂ සංඛ්‍යාත මිියන සංඛ්‍යාත පිරිිසක්කටියත් මේ ප්‍රියමනා පරෝපියන්ක බැඳිලා ඒත් තුළ බැඳීම තුළින් සැකසෙන දුක ගැන කිය දෙෙන මේ ධර්මය පිළිබඳව අහලා ඒක තුළින් අහන්න නරඹන්න දකින්න කැමති පිරිසක් මිියනවලින් නෙමෙයි දහස්වලින් සියගණ නකින් වුවත් ඉදිී ඉද කියලා හිතා ගන්න බෑ ඒක තමයි ලෝකේ තිෙනන ඇත්ත. ඒනිසා එවැනි ඇත්තක් යථාර්ථයක් බවට පත්තර ගන්නට ඔබට වෙනස් විදියට හිතන කෙනෙක් බවට වෙනස් දැක්මක් සහිත කෙනෙක් බවට පත්වෙන්න වේවි. ඒ වෙනස් දැක්ම මුලින් ඇතිවෙන්න වෙනස් දැක්ම ඇතිවෙන්න නම් මුලින්ම ඔබ මැදට එන්න වෙනවා. තමන් හරි කියන තැන ඉදගෙන හරි. මේ ධර්මය වැරදිී කියලා හිතන් නැතුව හරිද වැරදිද කියන තැනට නෑවිත් ඔබ හොඳීන් අහන්න අහල බලන්න වෙන්නේ මොකක්ද කියලා. වෙන්නේ මොකද්ද කියලා. අපි අහල බලමු ඒ අහන්න කැමැති අයට අහන්න රිසි අයට මුලින් සතුට උනේ නැතිවන්නත් සැනසීමෙන් පටන්ගන සැනසීම පරිපූර්ණ කර සතුටත් පරිපූර්ණවන තැනට ගෙනන්නට. අප මඟ පෙන්නවන්නම්. හොඳයි හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකා සට්හාචබුම් මට්ටා දේවානාගා මහිද්දිකා, ප්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක්කන්තු සාසනං, චිරංරක්කන්තු දේශනං, චිරංරක්කතුතුවන් සදාති සැදැහැති පින්නතුනිි අද දවස්සේ, මේ අසිරමත් දේශන ධර්මදේශනයේ දායකත්වය දරාගෙන කටගුතු කරන්නේ. බලන්ගොඩ වැලිගෙ පොල සඳගනාගම පදිංචි, සුමුදු දැරණිය කල මහත්මිය, චන්දිම බණ්ඩාර මෝක්ෂි විජේවර්ධන පුබුදුරුවන් කුමාර, නවදනී ගුණරත්ම යන දූ දරුවන් සහ, නෙතුමි චනුස්සි සුවිරු යන මනුපුරු මිනිිබිරියන් විසින්. එඇත්තන් ආශිර්වාද කරන්ට බලාපොරොත්වයෙනවා අසනීපතත්ත්වයෙන් පසුවෙන කීර පන්දනිය විහාරස්ථානය විහාරාධිපති කොස්ගන් කෝන් ගස් තැන්නේ විජේවන්ස ගෞරණීය ස්වාමීින් වහන්සේටඒවගේම කොරෝණ වසංගතයෙන් පෙළෙන සියලු ලෝවැස සියලු මිතුරු මිතුරියන්ට ඒවගේම සියලූම සම්ය දෘෂ්ටික දෙවියන්ට ආශිරවාද කරන්නටත් බලාපොරොත්තුවෙන් තමයි අද දවස්සේ සුමුදු දැරණිය කළ මහත්මිය චන්දිම බණ්ඩාර මහත්ම මෝක්ෂි විජයවර්ධන පුබුදුරුවන් කුමාර නෝදනි ගුන්රත්න යන පින්ලතුන් මේ පින්කම සිද්ධ කරන්නේ. එනිසා ද දවසේ නැති ඔබ හැම දෙෙනම හොඳ තැනකින් ඇරඹවා අපි සුවිශේෂී කටයුත්තක් අරබන්නට අදහස් කරගෙන ඉන්න වෙලාවේ එක පැත්තකින් ධර්ම විනිශ්්‍යයකට යන්නත් අනිත් පැත්තෙන් මේ සෛද්ධාන්තික දහම්මට අනුව එය ප්‍රායෝගික අදැකීමක් කරගන්ට අවශ්‍ය කරන මඟ පෙන්නීමක් සිද්ධ කරන්නටත් ඇරඹුමක් සනිතුහන් කරමින් අද දවසම මේ දේශනය සිද්ධ කළා එනිසා ඒ දේශනය වෙනුවෙන් පරිපූර්ණ දායකත්වය දරාගෙන කටයුතු කළ පින් නැති සුමුදු දැරණිය කල මැතිනිය ප්‍රමුඛ පවුලේ සියලු දූ දරුවන් දරුමුණු පුරන් සියලු දෙනාටත් ඒවගේම ගෞරෝණීය කියර පන්දනිය විහාරස්ථානය කෝන් ගස්තැන්නේ විජේවන්ස පින් නැතිනාක ස්වාමීන් වහන්සේටත් කොරෝනා වසයන් ගතයෙන් පීඩාවට පත් අපේම සහෝදර දූපුතුන් දෙමවපියන් සියලු දෙනාටත් සහෝදර සහෝදරියන් හැම දෙෙනනාටමත්. මේ සියලු ශක්තිීන් එක ලෙස උපනිශ්‍රේවේවා. ඒ හැම දෙනා තුළ සැනසීම සහනය උදාවේවා සියලු ආශිරුවාදය උදාවේවා සියලු ආකාරයේ උතුූ දළදා හාමුදුරුවන්ගේ ආශිරවාදෙන් ජෑස්්‍රී මහා බෝ සම්ඳදුන්ගේ ආශිරුවාදෙන්. මහසෑයි අප්‍රමාණ වැඩයින්න එවතුම් ධාතුන් වහන්සේලාගේ අනුහසින්. සම්බුදු සරණින් ත්‍රීවිධරත්නය අනුහසින් සියලු දෙනාට සියලු යහපත වේවා. ලෝක ධර්මයන්ගේ යථාර්ථය පසක් කරගන්ට මානෂික ශක්තිය ප්‍රඥාවේ ශක්තිය දියුණු වේවා. සියලු ආකාරයෙන් හේතු පල ආකාරයේ ඉස්මතුවීම් හැම දෙනාටම මෙය පලදායි ආයෝජනයක් බවට පත්වේවා නිවන් මග එකලු කරන. එසේ උතුම් වූ මගින් පලින් නිවනින් සැනසෙන්නට මේ පින්නැති දායකත්වය දරූ පිනැති. ඔබටත් ධර්මශ්‍යවනය කළ පිනැති ඔබත් මේ උතුන් ධර්මය ලෝකසත්වයාට බෙදන ප්‍රඥ්ඥා රූපවාහිනී ආයතනයටත් කාරය මණඩුල්ටත්. මේ සියලු පුුණ ශක්තින් නිවන් පිණිස පාරමිතාවක් වේවා කියලා ආසිංසනය කරනා. ඒවගේම අද දවසේ මේ පින්ක මේ දායකත්වය දරන්න පින්න්නු තුන්නමින් මේ පරලවගිය දැන්ට වසර කොල් හාකට පෙරපරලෝ සැපත් විශ්‍රාමික විදුහල්පති, කේම් ගුණරත්න පිනැති ස්වාමි පුත්‍රයණන්ට පියාණන්ට. කේම් ගුණරත්න මහත්මා සුමුදු දැර්ණිය කල මහත්ම යන දෙපාර්ශවයම පර්ලෝ සැපත් සියලු දෙමවපියන් සහෝදර සහෝදරියන් නැතුළු. සිරු ඥාතිහිතමිත්‍රාදීන්ට සසර කතරින් එතරවීමට මෙවතුම් ධර්මදානමය ශක්තිය උපකාරවේවා ඒ සියලු ඇත්තන් සසර කතරින් විදී උතුම් වූ නිවනේ ශේමභූමිය ස්පර්ශ කරත්වා කියන අදහසින් සියලු ඥාතීන්ට පුුණ්‍යානු මෝදනා කරමු. හො යි මේ මොත්තේ උතුම් වූ සද්ධර්ම ශ්‍රවණය කළ පිනැති ඔබ හැම දෙනාටම උතුම් වූ නිර්වානේ ශෂයමභූමය ස්පර්ශ කරන්ට මේ උතුම් වූ සිරි සදහම් දේශනාව එකසේ උපනිිශ්‍රයවේවා කියලාසිංසනය කරනවා. දසබල බුදුන්නම් සෙල්මුදුනතින් මතු නිවන්නම්මහා සමුදුර කෙලවර කොටති දසතින් අණයටගි මග සිහිලින් සිහිල් වූ නිතිසුවදෙන ජිනවදන්ගඟ බෝකල්, ගලාවා සෞු සතන් සනහා සදු සදුු සද දේශක්හයෝ නි්පානන්